ලිකාවල අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පක්ෂයේ ඒ වගේම පක්ෂ නායක මං වෙනුවෙත් මාලේකම් ડોક્ટર සුරේස් ගංගාධර වෙනුවෙත් ජාතික සංවිධායක නිරිෂ නද කුමාර වෙනුවෙත් බුරු චෝදනාවක් අපේ අපි දාලතු පිට කෑගාලෙන් දාලතු පිට අපේක්ෂා නාලිකාවල දෙසරයක් මං හිතන්නේ පෙරේදාත් ඊයේත් මං හිතන්නේ චෝදනා දාලා තිනවා ඒ සම්බන්ධව ඒකේ කියලා තිනවා පැහැදිලි කියලා තිනවා අපි මොනවාද සමාගමෙන් අපි කෝටි 15ක් අරන් තිනවා කියලා ඒ සල්ලි අරන් තිනවා කියලා අනිත් එක දැන් ඒක LTT එක සම්බන්ධත් කියලා දාලා තිනවා ඒ වගේ චෝදනාවක් දාලා තිනවා ඒ නිසා ඒ චෝදනාව එතන ඔප්පු කරන්න ඕන ඒ නිසා අපි ගිහිල්ලා මං අපි දැන් පැමිණිලා දාලා තිනවා පැමිණිලා දාලා තින නිසා අනිවාර්යෙන් ඒ වගේ ඒක විතර නෙවෙයි අපි වන්තියක් කියලා නඩුවකුත් අපි දාන්න යනවා ඒ නිසා මේ හොඳ තීරණයක් අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා 100ක වන්දිය දෙන්නද මිලියන 100ක වන්දියක් එන්නේ පුද්ගල 3 දෙනෙන්නේ එක්කෙනා 100 ගානේ දාලා තිනවා මෙතෙන්දී උනේ අපි පරිගණක මේ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලා ගත්ත එකක් ඒගොල්ලන්ගෙන් ගත්ත කල ප්‍රකාශය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අනිත් එක වෛරීය ප්‍රකාශනයක් කරලා තිනවා ජාතින් අතර ભેද ඇති වෙන විදිහට අපි මේ LDT එක සම්බන්ධ LDT මුදල් කියලා මේ කාරණා සම්බන්ධයෙන් අපි මේ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව පැමිණිලි කරා වුන් ඒ පැමිණිල්ල බාරගත්තා ඉතින් බාර අරගෙන අපි මෙතනින් වෙන්නේ අපි තව ආයතන තිනවා යන්න දැන් මෙතනින් පස්සේ අපි පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න කියලා මේ ආයතනින් කිව්වා එතෙන්ටත් දානවා මොකද මේ බරපතල ප්‍රකාශයක් කරලා තින්නේ මේ වෛරී ප්‍රකාශයක් ජාතින් අතර අසමගිය ඇතිකරනද ඉතින් ඒ කාරණාව සම්බන්ධයෙන් සහ අපි කිව්වා අපේට කරපු චෝදනාව සොයා බැලීමක් කරන්න අපිට අපේ තියෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඒවා ගැන සොයා බැලීමක් කරන්න ඒ මුදල් අපිට ලැබිලා තියෙනවා කියලා සොයා බැලීමක් කරන්න කියලා අපි අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට කිව්වා එතකොට ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඒගොල්ලන්ගෙන් එහෙම තොරතුරු තියෙනවා නම් එහෙම සාක්ෂි තියෙනවා නම් ඒව විමසලා මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මොකද බරපතල ප්‍රකාශයක් කරේ අපි සමාගමකින් කෝටි 15ක් ගත්තයි කියන එක. ඉතින් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි සියලු තොරතුරු අපි දන්න තොරතුරු අපි ලබා දුන්නා. ඉතින් අපි දන්න දේ මොකද එතුමාට කවුරු හරි කරපු ප්‍රකාශයට යාට කවුරු දීපු තොරතුරුන්නේ තියෙන්නේ. ඉතින් එතුමා අද මේ මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ගේ පැමිණිල්ල ඇවිල්ලා මේකට ඒ දීපු තොරතුරු ඒවා හරිද වැරදිද ඒවා තියෙන මොනවා හරි දෙයක් ඔප්පු කරන්න බෑනේ. ඔප්පු කරාට පස්සේ මේක හරිද වැරදිද කියලා බලන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව හරහා මේ පරීක්ෂණ කඩිනම් කරලා මේ මැතිවරණය කරින් කඩිනම් කරලා මේකේ සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන එක ජනතාවට ඉදිරිපත් කරන එක. දැන් ඔබතුමාලගේ එකට හිතපු අය අතන යහපෙත් ඉන්නව පේන්නම. ඔව්. පොඩ කතා කරලා විසඳ ගන්න ගොඩින් ප්‍රශ්නේ. ඉතින් ගොඩින් ප්‍රශ්නේ විසඳ ගන්න තිබ්බා මේක ඇතුලෙන් අපෙන් ඇතුලෙන් ඇහුවනම් මේ පක්ෂය ඇතුලට ඇවිල්ලා මෙහෙම මුදලක් අපිට හම්බෙලා දෙනවා. ඇයි මොකද්ද කියලා කාරණා අපෙන් ඇහුවනම් අපිට මේ මොකද්ද කියන කෙනෙක් තිබ්බනේ මේකද මාධ්‍ය හරහා කියලා මාධ්‍ය හරහා විසඳ ගන්නව නම් ඉතින් මාධ්‍ය හරහා විසඳ ගන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ රටේ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව අදාළ ආයතන තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එළිය කිව්වනම් ඒ එළිය කිව්ව ප්‍රකාශය සම්බන්ධයෙන් අපි අදාළ ආයතන දැනුවත් කරලා ඒකට අපි නීතිය පිළිසරපන්න. මොකද අපිට තියෙන නීතිය පැත්තෙන් කරන්න. ඉතින් අපි නීතිමය කරුණු සම්බන්ධයෙන් අපි යන්න පුළුවන් ආයතනවත් එක්ක ගිහිල්ලා අපේ නීතිඥ වරයි නීතිමය කටයුතු කරනවා. අපි සත පහක දෙයක් කරන්නේ නැති අපේ පැත්තෙන් අපි කරුණු පැහැදිලි කරලා දෙනවා අපි කියන්නේ හැකිනම් ඔප්පු කරන්න අපි අපිට චෝදනා කරන්නේ අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරයානේ හරිද වසන්ත කීර්තිරත්න කෙනෙක් නේද අපිට චෝදනා කරලා තියෙන අපි කියන්නේ ඔව් දෙක නමයි අපි බිම බලාගෙන හම්බුනේ අපි මේ නීතිමය කටයුත්ත කරන්න ගියේ හරි නෑ අපිට ඒක දැන් අපි අහන්නේ අපිට තියෙන දැන් මෙතනින් මේ කරන්නේ මෙතන සහ අධිකරණයේ අද මේ ප්‍රශ්නේ දැන් තියෙන අධිකරණයේ මෙතන හරහා අධිකරණයේ ඒගොල්ලෝ පැමිණිල්ල දාපු ඔය ඒගොල්ලෝ පැමිණිල්ල දාපු ඒ පැමිණිල්ලට අපි එනවා අපි බය නැහැ ඉතින් බොරුවට පැමිණිල්ල දායිද අපි දන්නේ නැහැ ඉතින් ඒගොල්ලන්ගේ පැමිණිල්ලට අපි එනවා එච්චරයි අපි ඒගොල්ලනුත් දැම්මා අපි දැම්මා අපි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි සියලු තොරතුරු ඔක්කොම දුන්නා අපි මෙතනින් නතර වෙන්නේ නැහැ මෙතනින් දැන් යනවා අපි බම්බලපිටි පොලිසියට ඔය අපි මෙතන අපි ආයේ මෙතන ආයතනින් කිව්වා අපිට කරන්න ඕන දේවල් පොලිස් දෙපාර්තමේන්තුවට යන්න කිව්වා මේ හැමතැනම පැමිණිල්ල කරනවා කළා මේකට අපි සාධාරණ ඉෂ්ට කරගන්නවා මේ ඔබතුමාට දැන් මේක වගේ කිය යුතු පාර්ශවයේ ඔබතුමාට මේ චෝදනාව ඉල්ලවෙන්නේ නෑ අපි තුන්දරටම තුන්දරන්ට නම කියලා තමයි කියලා තින්නේ දැන් අපි ඔබ දැක්ක ඔබතුමාලා ඇතුළට යද්දි එළියට එද්දි ඒගොල්ලෝ ඇතුළට යනවා දැන් අතන පේන්නත් ඉන්නවා ඔව් මේ බැරිද කතා කරලා අයියේ එහෙම කරන්න බෑ එනේ බොරුවක් නේ කියලා දෙන්නේ බොරු කියන කට්ටියත් එක්ක නෑ බොරු කියන කට්ටියත් එක්ක අපිට කතා කරන්න බෑ අපි නීති මාර්ගේ වැඩ කරනවා අපි හොර කරලා නෑ හොර වංචාව දූෂණ කිසිම දෙයක් අපේ ළඟ නෑ ඒ නිසා අපි ධෛර්යයෙන් යනවා එළියට අපි හදපට තියෙන මොනවද මොනවාද බටද හඳපට සා ඔබතුමාගේ ඒ දැන ඒ මං කියන්නේ ඒක මගේ මට සම්බන්ධයක් නැහැ නේ හඳපටක් නෙවෙයි නේ
Api sabahapati waraya tawakaliko attitola thiyenawa etumata api pathke vidhayaka sabhave ema naththam central committee eka madhyama karyaka sabhave api chodanawak idiripat karala thiyena etumata 11 wenna yanakan dina deela thiyenawa ekata karunu dakpanne kiyala eka lumen depal karala thiyenawa eka athuli siddhivimak api eka eliyata genave ne hari da eka 11 wenna dan passe etuma aave naththam api edata kiyanna maadhyata damita wala pakshata bandama dawasawak dannoda wala ow Ade tuma nae na apie mohan mahatte gatte nae mohan mahatte gatte gila kata wane apie teke kata kela apie genge hua memang damita wae kesam bandela wae kela apie oke kedun nae kisi kedun wane apie damita awe me mudal lar kene kina kata wata pal boruwa mo kata damita e sam banding niti me kati tukarai itu ni nyahata karna wane nae abu tuma nae toto nae pase me wala hambuna au de kaya kalle asan samita e Nah, dekor lo, mereka prasnya tuh, leh tapi leh katakan no nih, nah, demi, oh, di madde hamu ini, madde hara mereka bisa dengan nenang, api TV dia itu bisa dengan kamu tuh, ada balang ini loh, oh, dia hari deh, balang itu kan, nah, jangan keran deh, nah, jangan tien nih, nah, jangan tien nih, mereka niti itu, tapi jangan family lekali liver nih, dan mereka katakan lebih dia nih, meten ini bisa dengan tuh ini, ada, mereka meten ini bisa dengan tuh, nah, api anu, dan bumble beri polisi deh, nah, Disik naik ke kabilah kian kok mati istirahat kabilah api ta sali dunia kila kau ruari. Dunia kila mati kok misal family dikarang. Nah kau ruari, itu mah itu negara latin nih. Eva kom api ta metan ta di latin Eva samban nih. Eva meva kom bar di latin nih. Oh. Eva samban nih api bar di. Kondo kelin tiang ngatin ngahan puluan. Nih api ta yang badan nih ngahan tipu api paksi atul itu nih. Nih metan nih badan nih tapi meka bar di. Nih par ini api ta yang dan meka bar di latin niti ya. Nenek niti itu yang dini, nenek apit aja yang beda nenek niti itu yang dini, apit aja niti yang nukul apa yang dini mereka, nenek apa sih apa perasaan nenek, 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 apa peras
ප්‍රකාශ කරලා තියෙන දෙපළ දන්දත් 20ක් 25ක් ප්‍රකාශ කරලා තියෙන මම ඇත්තම වෙනකොට ඒ ජනතාවෙන් ඉල්ලන්නේ මගේ සාධාරණ සහෝදර රජ සේවකයන් මම ඉල්ලා සිටිනවා අපිව අමාරුවේ දැම්මා අපිට කර ගියා ගන්න දෙයක් නැහැ මාත්‍යෝ අපි මෙතනින් පස්සේ ඡන්දෙ ඉල්ලන්නේ ආයේ මේ වගේ අමාරු වැටෙන්න බා සිවිල් ක්‍රියාකාරියෝ කියලා අපිව ගෙනල්ලා අපිට කොන්දක් නැති කරේ නැහැ මුන් අපිව විහෙර කරා අද අපිට පාරේ බහින්න බැරි තත්ත්වයටපත් වුණා අපිට විල්ලෙජ්ජයි අපේ දැන් එහෙ බෙන්තරල් පිටිය බෙන්තරල් පිටිය අපේ සිකා මට ඊයේ කතා කරලා ගියා අයියේ ඔයාර සල්ලි හම්බුණාද අපට මුන් සල්ලි දුන්නේ නැහැ කියලා ගාල් දුස් එක සල්ලි හම්බෙලා නැහැ මේ අපේ සෙකන්ඩ් කණ්ඩායම් නායකව බෙදාගෙන තියෙනවා මම කේපි සරත් පහතරට දැන් හිමියන්ගේ සංගමේ සභාපති මම ලකි කරුණාතිලක පුරවැසි හඬ සංවිධානයේ සභාපති මම මේ මෙතනට ආවේ මෙතනත් මේ මේගොල්ලන්ගේ කතාවල වල ගියා ප්‍රභා ගණේෂ්වන් මේ මුදල් අරගෙන යම් කිසි දේවල් අලිරාජාගේ සුභාස්කරන්ගේ පක්ෂයට උදව් කරනවා කියලා මමත් දවස් කීපයක් මේ අලිරාජා සුභාස්කරන්ගේ මේ ලයිකා මොබයිල් එකේ මමත් දවස් කීපයක් හිටියා මම දැක්කා මෙතුමා දවස් කීපයක් ඔකට ඇවිල්ලා යනවා ගණදුරු ගෙනුණා මම දන්නා එතකොට මේ බඩුවෙල් සුරේෂුත් ඇවිල්ලා හිටියා මේගොල්ලන් කොහොම මොන ඔක්කොම ඇවිල්ලා යම් කිසි මුදල් සම්බන්ධවනේ ඔතන් තෙන්නේ නැත්තම් තම තමන්ට පෞද්ගලික ඡන්දෙ ඉල්ලන්න පුළුවන් ඒ වගේම සමාජ කතිකාවට ලක් වෙලා තිනවා රංජන් රාමනායකට මේ කෝටි 45 දීලා තමයි ඡන්දෙ ඉල්ලන්න දුන්නේ කියලා ඒතකොට එක එක්කෙනා එක එක විදියට කියනවා සමහර අය කියනවා මාසෙට ලක්ෂ 10 ගාන දෙන්න ඌට මේ රලි රාජා සුභාෂ් කරන මේ පොරොන්දු වුණා කියලා ඒක මම කියන කතාවල් නෙමෙයි සමාජ කතිකාවත් ඒක තමයි දැන් මම මේ කිව්වේ ඇත්ත නැත්ත ඉදිරියේදී මේ විමර්ශනය කළා ඒක වහා ගන්නවා වඩා හොඳයි ඊළඟ දේ මම කියන්න කැමතියි මේ සිවිල් සංවිධාන සිවිල් සංවිධාන මෙතන එදා මෙදා තුර සිවිල් සංවිධාන වශයෙන් මේ පෙන්ලට් සිටින්නේ මොකද මේ ඡන්දෙ ඉල්ලන්නේද මේ දේශපාලනය කරන්නේද මේගොල්ලන්ට අද ඉඳලා මේ ඡන්දෙ ඉල්ලපුව විඳන මිනිස්සු ඒගොල්ලන්ට මේ මේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඡන්දෙ ඉල්ලලා ලක්ෂ 10 15 වටේ සල්ලි වාගෙන ඒගොල්ලන් සල්ලි ටිකෙන් දින්නක් දිනුම් පෙරදුනක් දිනුම් කියන න්‍යාය උඩින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒ නිසා මම ඉඳලා මේ සිවිල් සංවිධාන සම්බන්ධව ඒගොල්ලන්ට කටයුතු කරන්න බෑ ඊළඟට මැද මේ මැතිවරණ කොමසාරිස්ටත් කියනවා සිවිල් සංවිධාන නාමයෙන් ඒගොල්ලෝ මේ ඡන්දෙ අපේක්ෂක වෙලා තියෙන වෙලාවේ ඒගොල්ලන්ට වහාම ක්‍රියාත්මක විදිහට ඒගොල්ලන්ගේ අපේ මේ මේ සිවිල් සංවිධාන කටයුතු අත්විඳවන්න කියලා මේ මම ඉල්ලා සිටිනවා මේ මේ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ස්තුතියි